අයිබන් හිතවතුනි ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මාධ්‍ය මධ්‍යස්ථානයේ මැදිරි සංකීර්ණයේ සිටගෙන ඉන පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් සහ වැදගත්කම ගැන සාකච්ඡා කරන සාකච්ඡා මාලාවක තවත් එක් පියවරක් සමගින්. ඉතින් අද දවසේ අපත් සමග සම්බන්ධ වී සිටිනවා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහලේ කම්තැන්පත් තිකිරි ජයතිලක මහත්මානන් එතුමන් අපේ ආරාධනාව පිළිගෙන මෙතනට පැමිණ සිටිනවා. බොහොම ස්තුතියි අපේ ආරාධනාව පිළිගැනීම පිළිබඳව. ඒ වගේම අපි ඔබතුමන්ව ආයුබෝවන් කියා පිළිගන්නට සූදානම්. ආයුබෝවන්. දැන් අද දවසේ හිතවතුනි අපේ සාකච්ඡා මාතෘකාව වී තිබෙන්නේ පාර්ලිමේන්තුවේ එක්තරා සුවිශේෂී අංගයක් වන කාරක සභාව. සහකාර මහලේ කම්තුමනි පාර්ලිමේන්තුවේ විශේෂ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අපි පාර්ලිමේන්තුව මිනිසෙයින්ට එමත් නැත්නම් පුරවැසියන්ට සමීප කරන්න යනකොට උන්ට කියන එක දෙයක් තියෙනවා. ඒ තමයි ඇත්තටම පාර්ලිමේන්තුවේ බලය තියෙන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නිසා පුරවැසියන් අතේපා. නමුත් මේක පාර්ලිමේන්තුවේ සන්දර්භය ඇතුලේ කොයි තරම් දුරට සත්‍යයක්ද ප්‍රායෝගික යථාර්ථයක්ද? මතරිත ඉතාමත්ම සංකීර්ණ ප්‍රශ්නයක්. ඉතා පහසුවෙන් කෙටි පිළිතුරක් ලබා දීමට නොහැකි වුණත් මේක පැහැදිලි කරනවා නම් මේ ආකාරයෙන් මට පැහැදිලි කරන්න පුළුවන්. පාර්ලිමේන්තුවක අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙස හැරි බැලුවොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන වගන්තිය අනු තුන්වෙනි ව්‍යවස්ථාව ඉතාමත්ම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා පරමාධිපත්‍ය බලය මහා ජනතාව සතුයි කියන කාරණේ. ඉතින් එහි ඒ වගේම මේ මහා ජනතාව සතු පරමාධිපත්‍ය බලය කුමන ආකාරයෙන්ද ක්‍රියාත්මක විය යුතු වන්නේ කියන කාරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවන ව්‍යවස්ථාව මගින් පැහැදිලිව දක්වලා තිබෙනවා. ඉතින් මෙම ක්‍රියාවලියේදී මහා ජනතාව පාර්ලිමේන්තු ක්‍රියාවලියට සම්බන්ධ කරගන්නේ කෙසේද, සම්බන්ධ වී හැක්කේ කෙසේද කියන කාරණය ගැන සාකච්ඡා කරොත් ඒකෙදී ඇත්තරම අපි දන්න කාරණයක් තමයි මහා ජනතාවට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රමය තුළ එක එල්ලේම සභා ගර්භයේ සිදුවන කාර්යයන්ට මැදිහත් වීමේ හැකියාවක් නැහැ. මුළු සභා ගර්භයට යන්න පුළුවන් මහජන නියෝජිතයන්ට පමණයි. මන්ත්‍රීවරුන්ට පමණයි. ඒ වගේම සුවිශේෂී නිලධාරීන්ට එම කාර්යයට යම් ආකාරයකට සහයක් ලබා දෙන්න හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු ලේකම් මණ්ඩලයට පුළුවන් සභාගර්භයට ගිහිල්ලා යම් යම් කාරණාවලදී ඊට අවශ්‍ය කරන සහය ලබා දෙන්න. නමුත් එක එල්ලේම නීති සම්පාදනය කිරීමේ ක්‍රියාවලියේදී ජනතාවට සම්බන්ධ වෙන්න හැකියාවක් නැහැ. නමුත් ඇත්තටම අපි දන්න කාරණයක් තමයි අපි දැනුවත් වුවත් සාමාන්‍ය ජනතාව නොදන්නා කාරණයක් තමයි පාර්ලිමේන්තුවේ තිබෙන වැදගත්ම, ඒ කියන්නේ සංකීර්ණ සහ ගැඹුරු කාරණා සාකච්ඡාවට භාජනය වන්නේ පාර්ලිමේන්තු කමිටු තුළයි. මොකද අපි දන්නවා පාර්ලිමේන්තුවේදී යම්කිසි පනත් කෙටුම් පතක් සම්බන්ධයෙන් සාකච්ඡා වන අවස්ථාවේදී ඒ සඳහා පාර්ලිමේන්තුවට වෙන් කළ හැකි කාලය සීමිතයි. ඉතින් එවැනි අවස්ථාවකදී යම් විදිහට පාර්ලිමේන්තුව හිතනවා නම් යම් කාරණයක් ඉතා ගැඹුරින් සාකච්ඡාවට භාජනය කළ යුතුයි, ඒ සඳහා යම් වැඩි කාලයක් ගත කළ යුතුයි, ඊට අදාළ වන සියලුම් පාර්ශ්වයන් ඒ සඳහා සම්බන්ධ කරගතුයි කියලා අන්න එවැනි අවස්ථාවකදී තමයි කාරක සභාවල වැදගත්කම තියෙන්නේ. දැන් කාරක සභා කීයක් පමණ, කොතරම් ප්‍රමාණයක්, කොතරම් සංඛ්‍යාවක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දැනට පවත්වාගෙන යනවද? ප්‍රධාන වශයෙන්ම කාරක සභා වර්ග 6ක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒනුත් විශේෂ කාර්යයන් සඳහා වූ කාරක සභා ගණය තුළට කාරක සභාවන් වර්ග 12ක් ඇතුළත් වෙනවා. ඉතින් මම හිතන්නේ ඉතාමත්ම සංකීර්ණ වෙනත් පාර්ලිමේන්තුවලට සාපේක්ෂව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාරක සභා ක්‍රමය ඉතාමත් සංකීර්ණයි කියලා කියන්න පුළුවන්. ඒ වගේම සියලුම අංශයන් ආවරණය වන පරිදි මහා ජනතාවගේ සියලුම අවශ්‍යතාවයන් ඉෂ්ට කරලීමට ප්‍රමාණවත් වපසරියක් ඒ අවශ්‍ය කරන පරිසරයක් සකස් කරන කාරක සභාව පාර්ලිමේන්තුව තුළ තිබෙනවා. හොඳ, ඊට අමතරව දැන් අපි විශේෂයෙන් අද දවසේ අවධානය යොමු කරන ආංශික අධීක්ෂණ කාරක සභා, මොකක්ද මේ ආංශික අධීක්ෂණ කාරක සභා කියන්නේ? එහි කාර්යභාරය මොකක්ද? ඊට අමතරව එහි වැදගත්කම් මොකක්ද? ඔය ඇත්තම 2015 වර්ෂයේදී තමයි ආංශික අධීක්ෂණ කාරක සභා මේ පාර්ලිමේන්තුවට හඳුන්වා දෙනු ලැබුවේ. මෙහිදී වැදගත් කාර්යයක් වන්නේ අපි සියලු දෙනාම දන්නවා පාර්ලිමේන්තුව මන්ත්‍රීවරු ප්‍රධාන වශයෙන් කාර්යයන් හතරක් ඉෂ්ට කරනවා තමන්ගේ
කාර්යභාරය හැටියට. පළවෙනි කාර්යය තමයි නීති සම්පාදනය කිරීම සඳහා ඔවුන් දායක වෙනවා. දෙවෙනි කාර්යය නියෝජනය. ඔවුන් තමන් තෝරාපත් කරවනු ලබන පුරවැසියන්ගේ අවශ්‍යතාවයන් අපේක්ෂාවන් සභාගර්භය තුළදී හෝ කමිටිවලදී නියෝජනය කිරීමක් සිදු කරනු ලබනවා. තුන්වන කාරණය තමයි අධීක්ෂණය. විධායකය විසින් සිදු කරනු ලබන ප්‍රතිපත්ති සම්පාදනය, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, නිති සම්පාදනය, එවැගේම ව්‍යාපෘති මේ සියල්ල අධීක්ෂණය කිරීමේ කාර්යභාරයක් පාර්ලිමේන්තුව සතු වෙනවා. ඒ වගේම මූල්‍ය පාලනය. මොකද අපි දන්නවා අයවැයකින් තමයි විධායකට අවශ්‍ය කරන ලබන්නා වූ මුදල් සම්පාදනය කිරීම සිදු කරන්නේ. එවැනි අයවැයකින් මුදල් වෙන් කිරීමෙන් අනතුරුව එම මුදල් මොනාකාරයකින්ද භාවිතා කරනු ලබන්නේ, ඒක නිසි පරිදි ඒ කළමනාකරණය වෙනවාද කියන පසු විමරම කිරීමේ බලයකුත් පාර්ලිමේන්තුවට තියෙනවා. ඒ කාර්ය බොහෝ විට සිදුවන්නේ පාර්ලිමේන්තු කමිටු හරහා. මේදි මං කිව්ව මේ ප්‍රධාන කාරණා හතරදී අධීක්ෂණය, එහෙම නැත්නම් ඕවර්සයිට් කියන කාරණය සම්බන්ධයෙන් අපි පසුගිය කාලයේදී පාර්ලිමේන්තුවක් වශයෙන් වැඩි අවධානයක් යොමු වී තිබුණේ නැහැ. ඉතින් එහිදී බොහෝ වෙලාවට මන්ත්‍රීවරුන්ට විශාල කාර්යයක් ඉෂ්ට කිරීමේ හැකියාව තිබෙනවා. දැන් මං කලින් සඳහන් කළ ආකාරයට ජනතාවට එකෙල්ලේ සභාගර්භයට පැමිණීම නොහැකි නිසා මේ කාරක සභා තුළින් යම් ආකාරයක මහජන සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමට ඒ එක් එක් ආංශික අධීක්ෂණ කාරක සභාවලට හැකියාවක් තිබෙනවා. දැන් මං සාමාන්‍ය පුරවැසියෙක් ලෙස සහකාර මහලේ කමිටුවන්ගෙන් මෙවන් ප්‍රශ්නයක් ඇහුවොත් කාරක සභාවලින් ඇත්තටම ලංකාවේ මහ පොළවේ පැලවෙන්න මොන වගේ දෙයක් මේ වෙනකොට කරලා තියෙනවද? ඔබතුමාට හොඳ උදාහරණ දෙක තුනක් දෙන්න පුළුවන්ද සාමාන්‍ය පුරවැසියන් සමීප වෙන? ඔය ඇත්තටම ඒ ගැන මම හිතන්නේ දැනට ආංශික අධීක්ෂණ කාරක සභා 16ක් තියෙනවා. මං හිතන්නේ මම එක් එක් කාරක සභාව මෙන්න මේ කාර්ය කළා කියන කාරණය කීම සුදුසු නැහැ කියලා මම මේ අවස්ථාවේදී විශ්වාස කරන නිසා මම එක් එක් උදාහරණ විශේෂයෙන් සුවිශේෂී උදාහරණ අරගෙන කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපි දල වශයෙන් ගත්තොත් එහෙම සමස්ත චිත්‍රය අපි බැලුවොත් අපිට අතර එක්තරා අවස්ථාවක රටේ නීතිය ක්‍රියාත්මක වීමේ යම් යම් ගැටලු සම්බන්ධයෙන් යම් යම් කාරක සභා ඉදිරියේදී ප්‍රශ්න මතුවෙච්ච අවස්ථා තිබෙනවා. එහිදී ඒ නීතිය ක්‍රියාත්මක කිරීමට එක එල්ලේ අදාළ වන ආයතන ඒ කාරක සභාවලට කැඳවූ අවස්ථාවන් තිබෙනවා. ඒ කැඳවූ අවස්ථාවන්වලදී අවසානයේදී කාරක සභාවන් විශේෂයෙන්ම නීතිය සම්බන්ධයෙන් තියෙන ආංශික අධීක්ෂණ කාරක සභාව ඒ කාරක සභාවේදී එම කාරක සභාවට හැකි වුණා අධිකරණ ක්ෂේත්‍රය, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කැටුම්පත් දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය, ඒ වගේම නීතිඥ සංගමය, මේ ආදී මෙම ක්‍රියාවලී සමස්ත ක්‍රියාවලියට එක එල්ලේ සම්බන්ධ වන සියලුම පාර්ශ්වයන් එකම ස්ථානයකට කැඳවලා මොන හේතුවක් නිසාද ලංකාවේ නීති ප්‍රමාද වෙන්නේ, ඒ ප්‍රමාද වෙන හේතුන් මොනවද කියලා අවබෝධ කරගන්න, ඒ වගේම හේතුන් වළක්වගන්න නීතිමය වශයෙන්, ඒ වගේම ප්‍රතිපත්මය වශයෙන්, ඒ වගේම මානව සම්පත් දියුණු කිරීම ආදී, ඒ වගේම දක්ෂ නිලධාරීන් ඒ අදාළ ආයතන වලට බඳවා ගැනීමේ ක්‍රියාවලිය මේ ආදී සමස්තය කෙරෙහි ඒ ප්‍රශ්නයේ තියෙන එක්තරා කොටසක් සම්බන්ධයෙන් අවබෝධ කරගන්නවට වඩා සමස්තය කෙරෙහි අවබෝධයක් ලබාගෙන ඒ තුළින් නිර්දේශ ඉදිරිපත් කරන්න එම කාරක සභාවට හැකියාව ලැබුණා. ඉතින් එහි ප්‍රතිඵලයක් වශයෙන් අධිකරණ සංවිධාන පනත වෙනස් වීමට භාජනය වුණා. ඒ වගේම අපරාධ අධිකරණ සංඛ්‍යාව වැඩි වුණා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ ලබා දෙන පුහුණුව වැඩිවීමක් සිදු වුණා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන්ගේ සංඛ්‍යාව වැඩිවීමක් සිදු වුණා. මේ ආදී වශයෙන් සැලකිය යුතු විප්ලවීය වෙනස්කම් සිදු කරන්න එම කාරක සභාවට හැකියාවක් ලැබුණා. ඒ වගේම අද වෙන විට විවිධ පාර්ශ්වයන් මෙම කාරක සභාවන් වලට ඉදිරිපත් කරන කාරණා කාරක සභාවන් අවධානය යොමු කරලා තිබෙනවා. විශේෂයෙන්ම කාන්තා කටයුතු පිළිබඳ අධීක්ෂණ කාරක සභාව. ඉතින් ඒ කාරක සභාව වර්තමාන වෙන විට යම් නීති සම්පාදනය කිරීම සඳහා නීති කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලිය දැනට ආරම්භ කරලා තිබෙනවා.
මෙතෙන්දී සහකාර මහලේකම්තුමනි මම මෙහෙම කිව්වොත් හරියද? නීතිමය පරිභාෂික වචන වලින් ගත්තොත් ව්‍යවස්ථා සම්පාදනයේ කෙරෙහි කිසියම් ආකාරයක පුරවැසි සහභාගීත්වයක් මෙතෙන්දී සිදු වෙනවා. එහෙමද? ඔව්. ඇතනම් මුලදී මින් පෙර තිබිච්ච කමිටු ක්‍රමයේදී අපි දැක්ක දෙයක් තමයි තෝරාගත් පිරිසක් තමයි මෙම ක්‍රියාවලියේදී සම්බන්ධ වුනේ. හරියටම හරි. ඒ කියන්නේ පොඩ්ඩක් ඔබතුමාට බාධා කරොත් මිර කලින් තිබුණ හිතවතුනේ අමාත්‍යංශ උපදේශයේ කාර්යක සභා. අපි මේ දෙකේ සංයුතිය සහ ක්‍රමවේදය සංසන්දනය කරමු ටිකක්. ඇතර මෙහිදී බලාපොරොත්තු වෙන්නේ ඒකත් උපදේශන කාර්යක ඇතර ඉස්සර තිබේ උපදේශන කාර්යක සභා. උපදේශන කාර්යක සභාවල ක්‍රියාවලිය තමයි යම් යම් පුද්ගලයන් මුහුණ දෙන පුද්ගලික ගැටලු තම මන්ත්‍රීවරයා හරහා අදාළ අමාත්‍යවරයාට ඉදිරිපත් කරලා එයින් යම් කිසි ආකාරයක සහනයක් ලබා ගැනීමේ හැකියාව මේ තිබුණ පුද්ගලයන්. මම හිතන්නේ ඒක ඉතාමත්ම සාර්ථකව කෙරුණු ක්‍රමයක්. විශේෂයෙන්ම ලංකාවේ පමණයි මම එවැනි ක්‍රමයක් කාර්යක සභා ක්‍රමයක් දැකලා තිබෙන්නේ. ඒ වගේම බොහෝ වෙලාවට පනත් කැටුම්පත් යොමු කරුනෙත් එවැනි කාර්යක සභාවන් වලදී. ඉතින් මෙහිදී මූලිකව අපේ ක්‍රමවේදය තිබුණේ යම් කිසි පනතක් පනතකට යම්කිසි සංශෝධනයක් ඉදිරිපත් කරන අවස්ථාවකදී හෝ නව පනත් කැටුම් පතක් ඉදිරිපත් කරන අවස්ථාවකදී එම කාරණය කාර්යක සභාවකට යොමු කරපුවාම ඒක එම ක්‍රියාවලියේදී ඉතාමත්ම සීමිත නිලධාරීන් කණ්ඩායමක් පමණයි එම ක්‍රියාවලියට සම්බන්ධ වුණේ. උදාහරණයක් හැටියට ගත්තොත් එම පනත් කැටුම් පත ඉදිරිපත් කරනු ලබන අමාත්‍යංශයේ නිලධාරීන් පැමිණෙනවා. ඔවුන් තමයි ඉහළ නිලධාරීන්. ඔවුන් තමයි මෙම පනත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වූ පසුබිම න්‍යායාත්මක මෙන්ම මෙම ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සිදු කරන ලබන්නේ අදාළ අමාත්‍යංශ නිලධාරීන් මණ්ඩලය. ඒ වගේම දෙවනුවට සම්බන්ධ වෙනවා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්. ඔවුන්ගේ රාජකාරිය වෙන්නේ යම්කිසි මන්ත්‍රීවරුන් හෝ යම් අවස්ථාවක නීතිමය කාරණාවක් සම්බන්ධයෙන් යම් යම් කරුණු ගැටළු පැන නැගිච්ච අවස්ථාවකදී එම කරුණු කොයිතරම් දුරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූලද නැද්ද කියන කාරණේ පමණක් සොයා බැලීමට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කරන සහතිකය ලබා දීමට තමයි නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම ක්‍රියාවලියේදී සම්බන්ධ වුණේ. දෙවනුව තමයි නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව. යම් කිසි සංශෝධනයක් වෙනවා නම් ඒ සංශෝධනය මොන ආකාරයෙන්ද සිදුවිය යුතු වන්නේ කියන ඒ අවශ්‍ය සහාය ලබා දීම නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව සිදු කළා. ඇත්තම මෙහිදී මන්ත්‍රීවරුන්ට අපි දැක්ක කාරණයක් තමයි මන්ත්‍රීවරුන් තමන්ගේ ජනතාව නියෝජනය කරනවා නම් ඒ නියෝජන ක්‍රියාවලිය යම් ආකාරයකට ඉතාමත්ම සාර්ථකව කරනවා නම් ඊට අවශ්‍ය කරනවා තොරතුරු. ඊට අවශ්‍ය කරනවා ඒ නිවැරදි තීරණයක් ගන්න අවශ්‍ය කරන දත්තයක්. ඒදී අපි දැක්කද ඒ කියන්නේ ඒකට අපි කියනවා ඉංග්‍රීසියෙන් ඉන්ෆෝම් ඩිසිෂන් කියලා. ඒ කියන්නේ දැනුවත් තීරණයක්. ඉතින් ඇත්තටම අපි දුටු දේ තමයි බොහෝ වෙලාවට යම් අවශ්‍ය දත්ත අවශ්‍ය කාරණා කාර්යක සභාවට හෝ පාර්ලිමේන්තුවට ලැබෙනවාද කියන ප්‍රශ්නය අපි ඉදිරියේ තිබුණා. ඒක එක කාරණයක්. ඒ වගේම අපි තවත් දැක්ක දෙයක් තමයි අපි දන්නවා මන්ත්‍රීවරුන් ඒ මන්ත්‍රීවරුන් ඉදිරියේදී හෝ කාර්යක සභාවක් ඉදිරියේදී සාකච්ඡාවට භාජනය වන කාරණය සමහර විට නීතිය සම්බන්ධයෙන් වෙන කාරණයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් බුද්ධිමය දේපල සම්බන්ධයෙන් යම් කාරණයක් පෞල් නීතිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බදු ක්‍රමය ගැන වෙන්න පුළුවන්. ඉතින් මෙහිදී අපි දැක්වපු ප්‍රධාන දේ තමයි සියලුම මන්ත්‍රීවරුන්ට එම සාකච්ඡා කරන කාරණය සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇත්තේ නැහැ. එහෙම දැනුමක් ලබා ගැනීමට හැකියාවක් ප්‍රායෝගික හැකියාවක් අපි කාටවත් ඇත්තේ නැහැ. ඒ වගේම එම කාරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන නිලධාරීන්ට පවා ඒ කාරණා සම්බන්ධයෙන් ගැඹුරින් දැනුමක් තියෙනවාද කියන සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න සමහර අවස්ථාවලදී අපි දැකපු අවස්ථා තියෙනවා. ඉතින් මෙහිදී අපි තේරුම් ගත ප්‍රධාන දේ තමයි අපිට පුළුවන් නම් උදාහරණයක් හැටියට බුද්ධිමය දේපල සම්බන්ධයෙන් යම්කිසි නීතියක් සම්පාදනය කරන අවස්ථාවේදී ඊට අදාළ සියලුම පාර්ශ්වය ඊට අදාළ නීතිච්චවරු වෙන්න පුළුවන්, බුද්ධිමය නව නිපැයුම් කරුවන් වෙන්න පුළුවන්, කලාකරුවන් වෙන්න පුළුවන්, ඒ ආදී සියලුම පාර්ශ්වයන් ඒ
ස්ථානයට කැඳවල ඔවුන්ට පුළුවන් නම් එම කාරණය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්නට ඔවුන්ට ඒ නීතිය වෙනස් කිරීම තුළින් නීතිය වෙනස් නොවීම තුළින් හෝ යම් සිදුවන බලපෑම සම්බන්ධයෙන් ඒක ආර්ථිකමය බලපෑමක් වෙන්න පුළුවන් ඒ වගේම අද වර්තමාන වෙනකොට නීති සම්පාදනය කියන ක්‍රියාවලිය ඉතාමත් සරල ක්‍රියාවලියක් නෙමෙයි මොකද අපි ජාත්‍යන්තර වශයෙන් විශාල ගිවිසුම් සංඛ්‍යාවකට ඇතුල් වෙලා තියෙනවා එතකොට අපි රටක් හැටියට බැඳලා ඉන්නවා ඒ ගිවිසුම් වලින් අපි මේ ලෝකෙට දෙන්නේ මේ කරනවා කියපු ප්‍රතික්ෂේපවන් අනුව අපේ ලංකාවේ නීතිින් සම්පාදනය කරන්නේ ඒ වගේම ඒ සෑම නීතියකම සමාජ ආර්ථිකමය දේශපාලනමය සමානට පාරිසරික බලපෑම් තියෙන්න පුළුවන් ඉතින් මේ සියලුම කරුණු සාකච්ඡාවකට භාජනය කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා නමුත් ඒ සියලුම කරුණු සාකච්ඡා කරන්න තියෙන හොඳම ස්ථානය තමයි කමිටුව මොකද එවැනි මොකද මෙවැනි ක්‍රියාවලියක් සැලකිය යුතු කාලයක් ගත වෙනවා එවැනි ක්‍රියාවලියකට සැලකිය යුතු කැපවීම කාලය ශ්‍රමය ඒ වගේම ඒ ක්‍රියාවලියේදී බුද්ධිමය දායකත්වයක් අවශ්‍ය වෙනවා ඉතින් එවැනි මම හිතන්නේ ආංශික අධීක්ෂණ කාරක සභාව තමයි හොඳම ප්ලැට්ෆෝම් එහෙම නැත්නම් හොඳම වේදිකාව සකස් කරන්නේ මේ සියලුම පාර්ශ්වයන්ට තමන්ගේ අදහස් මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කරන්න. ඉතින් අතර අපි ප්‍රායෝගිකව අත්දැකලා තියෙනවා මන්ත්‍රීවරුන්ට ඒ නිවැරදි තීරණයක් ගන්න අවශ්‍ය කරන පසුබිම සකස් කිරීමේ ක්‍රියාවලියක් කිරීමට මෙම කාර්යක සභාවට හැකියාව තිබුණා. ඒ වගේම මේනි තව එක්තරා කාරණයක් ගැන අපි සඳහන් කරන්න ඕන යම්කිසි අපි දන්නවා බිලක් සම්බන්ධයෙන් පනත් කෙටුම් පතක් සම්බන්ධ යම් ගැටලුවක් තියෙනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වෙනි වගන්තිය ප්‍රකාරව පුරවැසියෙකුට පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියට ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් අභියෝග කරන්න. මේදී තිබෙන එකම ගැටලුව තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට බලන්න පුළුවන් වෙන්නේ මෙම පනත් කෙටුම් පතේ තිබෙනා වූ වගන්තීන් කොයි තාක් දුරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන වගන්තීන් අනුව අනනුකූලද කියන කාරණය. අනුකූල කියලා කාරණේවත් ශ්‍රේෂ්ඨාධිකරණයට සල්කා බැලීමේ හැකියාවක් නැහැ. ඔයගොල්ලෝ දන්නවා ඇති මරණ දඬුවම් අහෝසි කිරීමේ පනත් කැටුම් පතේදී එහිදී පාර්ශ්වයන්ට උනේ අවශ්‍යතාවය උනේ එම පනත් කැටුම් පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තීන් වලට අනුකූලයි කියලා නියෝගයක් ලබා ගන්න. නමුත් එම කාරණය සම්බන්ධයෙන් 123 වෙනි වගන්තිය ප්‍රකාරව එවැනි නියෝගයක් එවැනි තීන්දුවක් ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාවක් ඇත්තේ නැහැ. ඉතින් නමුත් අපි අත්වත් ආංශික අධීක්ෂණ කාරක සභාවකට අවස්ථාවන් දෙකකදී මෙම ක්‍රියාවලියට නීති සම්පාදන ක්‍රියාවලියට මැදිහත් වීමේ හැකියාවක් තිබෙනවා. එකක් තමයි නීතියක් වෙන්න කලින් ඒ කියන්නේ පනත් කැටුම් පතක් අවස්ථාවකදී එමත් නැත්නම් රෙගුලාසියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේදී එම රෙගුලාසියේ නීතිමය තත්ත්වය පමණක් නෙමෙයි. එම රෙගුලාසිය විධායකය විසින් ඉදිරිපත් කරන්නේ යම්කිසි ප්‍රශ්නයක් විසඳීම අරබයාද ඒ අපි කියන මිස්චීෆ් කියලා. එහෙම නැත්නම් මේ ඒ ඉදිරිපත් කරන්න ඕන පර්පස් එක ඒ කියන්නේ අරමුණ මොකක්ද කියන එක සඳහාද ඒ අරමුණ කොයි තාක් දුරට සාධාරණද ඒක ඒ කොයි තාක් දුරට එම පනත් කැටුම්පත් තුලින් එම අරමුණ සාක්ෂාත් වෙනවා ඒ වගේම ඒ ප්‍රතිපත්තිය රාජ්‍ය ප්‍රතිපත්තිය මහජනතාවට ගැළපෙනවාද නැද්ද කියන කාරණයක් සලකා බැලීමට ආංශික අධීක්ෂණ කාර්ය සභාවට හැකියාව දෙන පනත් කැටුම්පතේ වගන්ති පමණක් නොව ප්‍රතිපත්තිය මොකද ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිම අවස්ථාවක රජයේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ හැකියාවක් නැහැ බිලක් ඉදිරිපත් කරන අවස්ථාවේ. ඒ වගේම දෙවනි කාරණය තමයි දැනට පවත්නා නීතීන් අපි දන්නවා ගොඩාක් නීතීන් සම්පාදනය කරලා තියෙන්නේ අපි යටත් වීසයක් පවතින කාලේ ඒ වැදගත් නීතීන් බොහොමයක් වෙනස් වෙලා නැහැ. ඉතින් එවැනි තත්ත්වයක් යටතේ මේ පවතින නීතීන් වර්තමාන සමාජ ආර්ථික සහ දේශපාලන සහ වෙනත් අභියෝගයන්ට කොයිතරම් දුරට ගැලපෙනවද ඒවා යම් ආකාරයකට වෙනස් විය යුතුද ඒ වගේම අපි දන්නවා මෙම නීතීන් අධිකරණයන් ඉදිරියේ අභියෝගයට ලක් වෙන අවස්ථාවේදී සමහරවිට අධිකරණයන් පවා එම නීතීන් අර්ථන නිරූපණය කිරීමේදී ප්‍රායෝගික ගැටලුම් වලට මුහුණ දෙනවා. ඉතින් එවැනි කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න මෙම කමිටුවට බලය තියෙනවා.
නමුත් ලංකාවේ නීතිය හැටතේ කිසිම අධිකරණයකට පාර්ලිමේන්තුවෙන් සම්මත වෙච්ච නීතියක් අභියෝග කිරීමේ හැකියාවක් නැහැ. අධිකරණයක් ඉදිරියේ එවැනි කාර්යයක් කිරීමේ හැකියාවක් නැහැ. ඉතින් ඇත්තටම බැලුවොත් එහෙම ආංශික අධීක්ෂණ කාරක සභාවල වපසරිය මම හිතන ඉතාමත්ම පුළුල් කියලා. සහකාර මහ ලේකම්තුමා මම හිතන්නේ මට පෙනෙන විදිහට නම් ඔබතුමා ඉතාමත්ම ධනාත්මක ආංශික අධීක්ෂණ කාරක සභාව ගැන හිතනවා. නමුත් මම සාමාන්‍ය පුරවැසියෙක්ගේ පාර්ශවයෙන් බැලුවොත් කෙනෙක්ට කියන්න පුළුවන් ඔව් නිර්දේශ ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් නිර්දේශ ඉදිරිපත් කරන්න පුළුවන් වුණත් ඒ නිර්දේශ ක්‍රියාත්මක වෙනවද කියලා හොයා බලන්නට ඒ පිළිබඳව නෛතික ක්‍රියා මාර්ගයක් ගන්න කාරක සභාවට බෑ. මේ ප්‍රශ්නය මේකත් තරමක් සංකීර්ණ ප්‍රශ්නයක්. ඔය ඇත්තම මම හිතන්නේ කාර්ක පාර්ලිමේන්තුවේ කාර්යභාරය නෙමෙයි. පාර්ලිමේන්තු කාර්ක සභාව කාර්යභාරය නෙමෙයි ඒ කොටස. එම කොටස. නමුත් ඇත්තරම අපි දන්නවා මේ ආංශික අධීක්ෂණ කාර්ක සභාවකට නම් යම් නීතියක් යම් ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරොත් ඒ වාර්තාව සම්බන්ධයෙන් සති 6ක් ඇතුළත කැබිනට් මණ්ඩලය විසින් එය සලකා බලා ඒ සම්බන්ධයෙන් නැවත වාර්තාවක් පාර්ලිමේන්තුවට එවිය යුතුයි. ඉතින් එවැනි අවස්ථාවක ඇත්තරම අපේ තියෙන වර්තමාන ස්ථාවර නියෝග අනුව හැකියාවක් එම කාරණය අපත යාමක් සිදුවන්නේ නැහැ. පසු විපරමක් අනිවාර්යෙන් මේ කැබිනට් මණ්ඩලය විසින් සලකා බලනවා. ඒතර කැබිනට් මණ්ඩලයට හිතනවා නම් මොකද බලපෑම අනිවාර්යෙන්ම කැබිනට් මණ්ඩලය බැඳිලා නැහැ. කාරක සභාවක් කරන යම් නිර්දේශයක් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න. නමුත් එහි තියෙන කරුණු සම්බන්ධයෙන් යම් ආකාරයකට අධ්‍යයනය කරලා එහි යම් කිසි දෙයක් අදාළ කරගන්න පුළුවන් නම් ඒ කිරීමේ බාධාවක් නැහැ. එවැනි සිදුවෙච්ච අවස්ථා බොහෝමයක් අපි දැකලා තියෙනවා. එවැනි සාධනීය අවස්ථාවක්. හොඳයි. මේ සාකච්ඡාව නිමා කරන්නට මත්තෙන් මම ඔබතුමාගෙන් තවත් එක ප්‍රශ්නයක් විමසන්නට කැමතියි. මේකත් තරමක් විවාදයට පාත්‍ර විය හැකි. නමුත් මම දැකලා තියෙනවා බොහෝ අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කියන කාරණාවක් තමයි වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් 70% මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් වගේ නෙවෙයි. ඒ වගේ ඉතා මේ ඉතා අගනා කතිකයින් නෙවෙයි කියලා. නමුත් ඇත්තටම අනිත් පැත්තට ඔවුන්ට කතා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. ඉතා කෙටි කාල සීමාවක් තමයි ලැබෙන්නේ. නමුත් ඔවුන්ට වෙනත් කාල සීමාවක් ලැබෙනවා මේ කාරක සභාවලදී. ඒ නිසා මම හිතන්නේ අලුතෙන් පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය ගැන සිතා බලා පාර්ලිමේන්තුව ගැන නව විශ්වාසයක් ඇති කර ගැනීමට පුරවැසියන්ගේ යුතුකම ඉටු කරන පාර්ලිමේන්තුවක් බව මේ පුරවැසියන් හඳුනා ගැනීමට මේ කාරක සභා ක්‍රමය අලුත් එළඹුමක්. ඔබතුමා මොකද හිතන්නේ? ඇත්තම දැන් කාරක සභාවේ ක්‍රමය ගත්තාම කාරක සභාව සහ සභාගර්භයේ ක්‍රමවේදයන් දෙකක්. මොකද අපි පැහැදිලිවම සභාගර්භයේදී යනකොට අපි දකිනවා ආණ්ඩු පක්ෂය තියෙනවා විපක්ෂය තියෙනවා. ඒතකොට සෑම ක්‍රියාවලියක්ම ආණ්ඩුව සහ විපක්ෂය යන බෙදීම තුළ තමයි මේ සෑම ක්‍රියාවලියක්ම සිදුවන්නේ. නමුත් අපි යම් කිසි කාරණයක් කාරක සභාවකට යොමු කරපුවාම අපි එතනදී බලාපොරොත්තු වෙන්නේ නිර්දේශ පාලනීකරණය. එතන තියෙන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් යම් කරුණක් සම්බන්ධයෙන් තමන්ගේ දේශපාලන මතිමතාන්තර පසකලා ඒ සම්බන්ධයෙන් තමන්ගේ බුද්ධිය තමන්ගේ අත්දැකීම් තමන්ගේ කාලය කැප කරලා යම් කිසි කාරණයක් සම්බන්ධයෙන් තාමත් ගැඹුරින් සලකා බලීමේ අවකාශයක් තියෙනවා. ඉතින් පහුගිය කාලවල මෙම පාර්ලිමේන්තුවෙන් ඉදිරිපත් කරපු බොහෝ කාරක සභා වාර්තා දිස බලපුවාම මේ සියලුම පක්ෂ භේදකින් තොරව සියලුම මන්ත්‍රීවරු එම කාරක සභාවේ නිර්දේශයන් එකඟ වෙලා තියෙනවා. සමහර අවස්ථාවලදී අවස්ථා කීපයක් පමණක් තියෙන වුන් ඊට වඩා වෙනස් මත දරපු අවස්ථාවක්. නමුත් සාමාන්‍ය කාරක සභා සම්ප්‍රදාය තමයි කිසිම ආකාරයක දේශපාලන බෙදීමක් නැහැ. දේශපාලන භේදයක් නැහැ. සමස්තයක් හැටියට කණ්ඩායමක් හැටියට යම්කිසි ජනතා ප්‍රශ්නයක් සම්බන්ධව ඉතා ගැඹුරින් සාකච්ඡා කරලා ජනතාවට යම්කිසි සාධාරණයක් විසඳුමක් ස්ථිරසාර විසඳුමක් ලබා දීමේ ක්‍රියාවලියක් තමයි කාරක සභාව තියෙන්නේ. ඉතින් අතර මෙහිදී තියෙන ගැටලුව තමයි අපිට තියෙන ගැටලුව අපේ කාරක සභා ක්‍රමය මෑතක් වනතුරු මාධ්‍යට විවෘත වුණේ නැහැ. ඒක ප්‍රධාන හේතුව තමයි ස්ථාවර නියෝගවල තිබුණා වූ යම්කිසි සීමාවන්
ඒ වගේම වරප්‍රසාද පනතිති දෙන්නා වූ සීමාවයි. සාවර නියෝග 14 අනුව සභාපතිවරයාට තීරණය කරන්න පුළුවන් එම කාර්ක සභාව මාධ්‍යයට හෝ මහජනතාවට විවෘත කරනවාද නැද්ද කියන කාරණය. නමුත් වර්තමානයේ තියෙන තත්ත්වය අනුවත් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ වගන්ති ප්‍රකාරව යම් යම් සභාවෙන් අවසරයක් නොමැතිව කාර්ක සභාව විවෘත කිරීමේ යම් යම් සීමාවන් තිබෙනවා. ඉතින් නමුත් දැන් වර්තමාන වන විටත් යම් ආකාරයක සීමාවන් ඇතුළත අපිට පුළුවන් වෙලා තිබෙනවා සාමාන්‍ය මහජනතාව කෙසේ වුවත් මේ මම මුලින් සඳහන් කරන ලද සීමිත නිලධාරීන් සංඛ්‍යාවෙන් එහාට ගිහිල්ලා එක් එක් කාරණා සම්බන්ධයෙන් වූ විශේෂඥ දැනුමක් ලබාගෙන තිබෙන පුද්ගලයන් වෘත්තිකයන් පාර්ශ්වකරුවන් කරගෙන ඒ අවශ්‍ය කරන තාක්ෂණික දැනුම විශේෂඥ දැනුම මන්ත්‍රීවරුන්ට ලබා දෙන්න. මම හිතන්නේ ඒක විශාල විප්ලවීය වෙනසක්. මොකද ඇත්තටම මම හිතන්නේ ප්‍රධාන අපිට පාර්ලිමේන්තුවක් වශයෙන් අපිට හැකියාවක් නැහැ ඒ අදාළ විෂයන් වල නිපුණතාවයක් තියෙන විශේෂඥ ඥානයක් තියෙන ඒ වගේ ඒ වෘත්තිකයන් සියල්ලම සියලු දෙනාටම අවකාශයක් ලබා දීලා ඔවුන් සියලු දෙනාගේම සේවය වෘත්තිකයන් වශයෙන් ලබා ගැනීමට අපිට අවකාශයක් නැහැ. මොකද ඔවුන් ඒක ප්‍රායෝගික හැකියාවක් නැහැ. නමුත් අපිට හැකියාවක් තිබෙනවා ඔවුන් යම් ආකාරයකට මේ ඒ අදාළ විෂයන් වල තියෙන විෂය පතේ අනුව මේ කමිටු වලට සම්බන්ධ කිරීම. දැන් අපි මේ ක්‍රියාවලිය ආරම්භ කරලා තියෙනවා විෂය විවිධ විෂයන්ගේ ප්‍රවීණතාවයක් ලැබපු අය විශේෂඥයන් වශයෙන් අපේ කමිටු වලට සහාය ලබා දෙනවා. ඒ තුලින් පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තු කමිටු විසින් කරන ලද බොහෝ දේවල් වල ගුණාත්මක භාවයේ ඉහළ ගිහින් තියෙනවා. මම හිතන්නේ අතරම ජාතික වශයෙන් පමණක් නෙමෙයි ජාත්‍යන්තර මට්ටමේ පවා අපේ පාර්ලිමේන්තු ක්‍රියාවලියේදී අපේ කමිටු වල මන්ත්‍රීවරුන්ගේ දායකත්වය පක්ෂ විපක්ෂ ભેදකින් තොරව ඔවුන් කරන ඒ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇගීමට ලක් වෙලා තිබෙනවා. අද වර්තමානයේ වන විට පාර්ලිමේන්තුව ඒ ක්‍රියාදාමය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගේ උනන්දුවක් ඇති වෙලා තිබෙනවා. නමුත් මේ ක්‍රියාවලිය අපිට මහජනතාවට විවෘත කිරීමට තිබෙන යම් යම් බාධාවන් ප්‍රායෝගික බාධාවන් නීතිමය බාධාවන් සහ සම්පත් වල තිබෙනා වූ යම් යම් මදවා ගුණතාවයන් මෙමෙම නිසා යම් පොඩි සීමාවීමක් තිබෙනවා. නමුත් මම හිතනවා අපි ඇත්තරම ඒ අපේ දිශානතිය හරි අපි ගමන් කරන දිශාව හරි කියලා ඉතින් අපි හිතනවා ඉතාමත්ම කෙටි කාලයක් තුළදී අපිට පුළුවන් වෙවි මේ ලංකාවේ තිබෙන ආරක්ෂාව වෙන්න පුළුවන් රාජ්‍ය ආරක්ෂාව වෙන්න පුළුවන් ඒ වගේම සාමය වෙන්න පුළුවන් ඒ වගේම සංහිඳියාව ආර්ථිකය ඒ වගේම ස්ත්‍රීපුරුෂ සමාජභාවය ඒ වගේම ක්‍රීඩා සංස්කෘති මේ ආදී සියලු විෂයන් වල දක්ෂතාවයන් දක්වපු අත්දැකීම් තිබෙන ඒ වගේම විශේෂඥ දැනුමක් තිබෙන පුද්ගලයන් නමුත් ඔවුන් සියලු දෙනාම රාජ්‍ය සේවයට සම්බන්ධ නොවන පුද්ගලයන් වෙන්න පුළුවන්. විශාල පිරිසක් ඉන්නවා. සමහර අය විදේශගත වෙලා ඉන්නවා. විදේශගත වෙලා ජාත්‍යන්තර ආයතන සමග සම්බන්ධ වෙලා රාජකාරී කරන අය ඉන්නවා. මේ අය මේ පාර්ලිමේන්තුවට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ අනුව මම හිතනවා ඒ තුලින් රාජ්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීමට ආණ්ඩුවට යම් ආකාරයක සහයක් ලබා දෙන්න ක්‍රීමට පාර්ලිමේන්තු කමිටු වලට පුළුවන්. ඒක එක පැත්තක්. ඒ වගේම ආණ්ඩුව විසින් සකස් කරනු ලබන අමාත්‍යවරුන් විසින් සකස් කළ ලබන රාජ්‍ය ප්‍රතිපත්තීන් ඉතාමත්ම පැහැදිලිව ඒ වගේම තාක්ෂණයක් අනුව ඒවා විශ්ලේෂණය කරලා ඒකේ තියෙන අඩුපාඩුකම් ගුණාත්මකව ඒ සම්බන්ධයෙන් විවේචනයක් ඉදිරිපත් කරන්න කාර්ක සභාවලට හැකියාව ලැබිලා තියෙනවා. මම හිතන්නේ ඒක ඇත්තටම මේ වන විටත් ක්‍රමානුකූලව සිදුවීමෙන් පවතියි. ඉතින් මේ වෙනස පිළිබඳව දැනගන්නට ඔබ කැමතිනම් මම හිතන්නේ ස්ථාවර නියෝග පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පිළිබඳව ඔබටත් කියවා හැකි මේ පොත් පිංච ඉතා මම හිතන්නේ පාරිභාෂික වචන වලින් තියෙන්නේ නමුත් ඕනෑම පුරවැසියෙක්ට කියවා දැනගත හැකි ඒ දැනුමත් ඔබට ලබා ගන්න ඒ අතරතුරේදී පාර්ලිමේන්තුව අදාළ පාර්ශ්වකරුවන්ට විවෘත කළ හැකි දවසක සහකාර මහ ලේකම්තුමනි මේ
පිළිබඳ උනන්දුවක් දක්වන ජනතාවට පුරවැසියන්ට අපිටත් ආරාධනා කරන්න පුළුවන් වේවි. අනිවාර්යයෙන්ම. ඉතින් ඒ සුබවාදී බලාපොරොත්තුෙන් අපි අද දවසේ සමු ගන්න බොහොම ස්තුතියි ඔබතුමන්ට. අද දවසේ අපත් සමග සම්බන්ධුනේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහලේ තැන්පත් ටිකිරිකේ ජයතිලක මහත්මයාන එතුමන්ට ස්තුතිවන්ත වෙන අතරතුරේදී යළිත් දිනයක ඔබත් සමග මේ වැනි ඉතා කෙටි නමුත් දැනුමෙන් පරිපූර්ණ සාකච්ඡාවක් සමගින් හමු වන බලාපොරොත්තුෙන් අපි අද දවසේ සමු ගන්නවා. ආයුබෝවන්. Thank you.